අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයිමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල පොහොර අර්බුදයෙන් ගොවීන් අපහසුතාවයට ඇමති මහින්දානන්ද කුඹුරට බසී සිමෙන්ති කොට්ටෙන් අපායට දොර ඇරගන්න මාෆියාකරුවන් ඇෆ්ගන් දරුවන් ලක්ෂ 10ක් මැරෙන්න ඉඩ හරිනවද බේරගන්නවද ප්‍රථමයෙන් දේශීය පුවත් රජ්‍ය වී කිලෝව රුපියල් 75කට ගන්න සූදානම් වනවා මහමෝල් හිමියන් වී කිලෝව රුපියල් 90කට ගන්න ලෑස්ති ගොවියන් රුපියල් 75ට වී දීලා අතින් කාලා හරක් බලන්න ලෑස්ති නැහැ අනිවාර්යෙන්ම මෙවර තියෙන අස්වැන්නත් මහමෝල් හිමියන්ගේ මෝල් ඇතුලේ නතර වේවි දැන් තමත් සහල් මිල තියෙන්නේ අහස උසට ගිහින් සහල් මිල දිනපතා ඉහළ යනවා මෙවර නම් මිල ඉහළ දාන්න බැලූ බැල්මට හේතුවක් තිබෙනවා ඒ රසායනික පොහොර හිඟේ නිසා වී අස්වැන්න පහත වැටීමයි තියෙන වී ටික ඇත්තටම රජයට ගන්න පුළුවන් වේවිද රජය දෙන්න හදන්නේ වී කිලෝවකට රුපියල් 75යි නමුත් මහමෝල් හිමියන් රුපියල් 90කට පමණ වී කිලෝව මිල දී ගන්න සූදානම් මොන කොවියද රුපියල් 90කට දෙන්න පුළුවන්කම තියාගෙන රජයට රුපියල් 75ට දෙන්නේ අන්තිමට වෙන්නේ තියෙන වී ටිකත් මහමෝල් හිමියන් ළඟ නතර වීමයි කුඩා මෝල් හිමියන් දැනටමත් හොඳටම අසරණයි අවශ්‍ය වීතක නැතිව කුඩා මෝල් 250ක් විතර වැහිලා ගිහින් අදවන විට සහල් අලෙවිවන්නේ හිතූ හිතූ කරන්වලට තුන් වේල බත් කාපු රටක ජනතාවට අද එක වේලක් කන්නත් සහල් කිලෝවකට රුපියල් 160කට වැඩියෙන් ගෙවන්න වෙලා ලබන අප්‍රේල් වන විට සහල් කිලෝවක් රුපියල් 300කින්වත් නතර වුණොත් ලොකු දෙයක් රජයේ සහල් මිල පහත දැමීමට මියන්මාරින් සහ තවත් රටවලින් සහල් ආනයනයට සූදානම් වෙනවා ඒකත් හිතන තරම් ලේසි නැහැ ඒ සඳහා ඩොලර් අවශ්‍යයි ඩොලර් හොයාගෙන සහල් ආනයනය කරනකොට අඩුම ගානේ තව මාස 2 3ක්වත් ගත වේවි ඇත්තටම සහල් මිල ඉහළ දැමීම පිළිබඳව ඇත්තේ මාෆියාවක් ගොවියට වැඩි මිලක් දුන්නා කියලා V8 වල යන ගොවියන් නැහැ ගොවියට වැඩි මුදලක් දෙනකොට ඊට අඩුවෙන් සහල් විකුණන්න බෑනේ එවිට සහල් මිල ඉහළ යනවා ඉහළ යන සහල් මිල අවසානයේ නතර වෙන්නේ පාරිභෝගිකයන්ගේ හිස මතයි කිසිදු පාලනයකින් තොරව ඉහළ යන සහල් මිල ජනතාව අද අසරණ කරලා අවසන් ආල් ගණන් ගියා 175 160යි 180 එක එක වර්ග ආල් තිනා ජීවත් වෙන හරි අමාරුයි 2000ක් ගත්තා 2000 ඉවරයි උදේට කණ්ඩ වොණ්ඩ ආල් තමන් ගොක්ම යන්නේ අපිට දවල්ට තුන් දෙවලේම කණ්ඩ අපිට රුපියල් 200ක් තරන ආල් කිලෝ දෙකට ආල් ගණන් ගියා දෙයියන් පිට 180 190 200යි ඔවගේ තින්නේ 100ට නම් දීවිදල තම්බෙන්නේ ආල් ගින් ආණ්ඩු උන්ද අපි කියන්නේ එච්චරයි තුන් වෙනි එක වෙලා ගෑවෙන්නේ මිනිසුන්ටද කන්න නැහැ කන් සීනෙක් කන කන නැතික් කියලා නැහැ රද රෝස කැකුළු එම 170ක් 80ක් විතර වෙන බන්දුල මහත්තයාට නම් ඉතින් හම් වෙනවා ඇති දුප්පත් අපිට නම් හම් වෙන්නේ නැහැ බන්දුල මහත්තයා නම් වගා කරලම අමුතු වෙම මේ විකුණන්න ඕනේ ඒ ගානට ගන්න මේ පැති කඩවල රුපියල් 100ට හාල් ඇත්තෙම නැහැ ඔක්කොම තියන්නේ 160 170 180යි 200 ගන්න බන්දුල මහත්තයා ඒ සීට් එකෙන් එළියට ඇවිල්ලා ගිහිල්ලා බලන්න ඕනේ රටේ තත්ත්වය මොකද්ද කියලා කඩවල් ගානේ අල් මිල ගණන් තමයි අපි වගේ මිනිස්සු දුක් විඳිනවා තමයි ගෙවල් ගානේ වැඩ කරලා දුක් විඳිනවා වෙන මොනවා කරන්නද පුතේ කඩකාරයන්ට රට බාර දීලා යන්න ඕනේ ආණ්ඩුව කරන්න බැිනා කඩවල වල කියලා බලන්න 100 ගණන්නේ 100ට අඩුවේ නැහැනේ කාලක්වත් ඔක්කොම දෙන 100ට වැඩිය බන්දුල ගුණවර්ධන මහත්තයා කියයි අඩුවට දිනවා කාලා 250යි 100ට කොයි තියෙන කියලා ආණ්ඩක කිලෝ එකක් 300යි කීරි සම්වලුමේ මොන සම්වද කියලා අපි දන්නේ නැහැ ආල්වල 250යි දැන් මේතන කඩෙන් ගිලා ගත්තේ කවුද කියන්නේ බන්දුල කුමාර මහත්තයා කියන්නේ මේ 100ට දිනවා කියලා රජ ඒගොල්ලන්ට ඇති 100ට නේ අපිට නැහැ පාරිභෝගික ජනතාව එසේ තම වේතනාව කියද්දී පොහොර නැතිව කුඹුරෙන් මඩටම වැටුණු ගොවියන් රට පුරා තාමත් සිය වේදනාව පවසනවා මේ ප්‍රදේශයේ හාල් මිල රුපියල් 150ට වැඩි. ඕක තමයි ඇත්ත කතාව. මේක හැම එකින්ම මේ කොමිස් මේ හොයන්නේ මේ රජයේ මන්ත්‍රීවරු, ඇමතිවරු. මේ ගොවියා අනුතරේ දාන්න එපා. මොකද ලංකාවෙම ගොවිතැන නැති වෙයි කියන එක අපිට භයානක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ගොවියෝ දිගින් දිගටම ഘോഷණය කරලා උපවාස කරලා ඉල්ලීම් කරා මේ රසායනික පොහොර ලබා දෙන්න. තව මාස 2ක් 3ක් යනකොට මේ තත්ත්වය උදා වෙනවා කියලා ගොවියෝ දිගින් දිගටම ඉල්ලීම් කරා. හැබැයි රජය 75කට ගණන් ගත්තේ නැහැ. රජයට ඕන දේවල් තමයි රජය अपराधे
ඉතින් ගෙවල් වල ගිහිල්ලා ඉන්න විදියක් නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ අපිට හරිම දුකයි ඉතින් ඒවට වග කියන්නේ සම්පූර්ණම මහින්දානන්ද මහත්තයක් එදා මෙදා තුර රසායනික පොහොර කරලා ඉවර වෙලා දැන් අද මේ කන්නේ මහ කන්නේ අපිට කාබනික පොහොර කරන්න කියලා මෙන් වෙලා දින දේ අද පිළිගන්නවද කියලා අහන්නේ තුමගේ පොහොර වල නියාමනයක් කරන්න මේ නියාමනය කරලා අයින්සක ගොයිජොන්ට මේ හිතූ ගණන්ගොඩ පොහොර විකුණන්න නැතුව යම් කිසි මුදලකට ඒ දෙන සාධාරණ මුදලකට පොහොර දෙන්න ගොයියා තහනාදාර ඉල්ලන්නේ නැහැ ගොයියා සමෘද්ධි ඉල්ලන්නේ නැහැ ගොයියා රස්සා ඉල්ලන්නේ නැහැ ඒ නිසා රජයට බලපෑම් කරන්නේ රජයෙන් ඉල්ලන්නේ ලක්ෂයක වන්දි මුදලක් දෙන්න මේ සැරේ බලාපොරොත්තුව ඉන්න කියන එක රජයට කියමින් එහෙම මුදල් අපිට මේ ගොයින්ට දුන්න නැත්නම් නැවත වතාවත් යල් කන්නේ වගාවෙන් ඉවත් ගොවියඳෝනා එසේ ඇසෙද්දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද කුඹුරටම බැහැලා ගොවියන්ගෙන් ඇසුවේ කාබනික පොහොර හොඳයි නේද කියලයි. ඔබතුමාලා නිෂ්පාදනය කරපු දේ සහ රජයෙන් ලබා දුන්න කාබනික පොහොර. ඒතර මේක හදනකොට පොඩි දෙනකොට පොඩි බයක් තිබ්බා නිෂ්පාදනය අඩුවක් වෙයි කියලා. සෑහෙන බයකින් තමයි පටන් ගත්තේ. හැබැයි දැන් හදලා බැලුවාම දැනෙන්නේ නැහැ එහෙම දෙයක්. දැනෙන්නේ නැහැ නිෂ්පාදනයේ පොඩි අඩුවක් තියෙයි නමුත් සාර්ථකයි. ඒ වගේම මේ නිෂ්පාදනය පොඩක් අඩු වෙයි කියලා හිතන්න අමාරු. රජෙන් දීපු දියර පොහොර පාවිච්චි කෙරුවා. ඒකේ නැනෝනයිට්‍රජන් කියලා ආපු එකට වැඩි ප්‍රතිඵල තියෙනවා මට පෙන්නන්න පුළුවන් අර එහා පැත්තේ ජාම අර මාළු දාලා අර ගඳයි කියලා දීපු එක ඊට වැඩි හොඳට කොළ පාටට හැදුනා ඒවා. ඒවා හුඟක් සාරවත්. මේ යාය ගත්තාම රසායන පොහොර පාවිච්චි කරේප නැති යාය. වෙනදට අපි මේ වීකරලා කත ගෑවට පස්සේ වීකරලේ බොල් වීයට ප්‍රමාණය වැඩි. අද ඒ වුණාට මේක මගේ හිතේ 98%ක්ම සාර්ථකයි. මේ ප්‍රදේශයේ ගොවීන් රසායනික පොහොර භාවිත කරලා තමයි දිගින් දිගට වගා කරලා තියෙන්නේ. නමුත් රජයේ විසින් ලබා දුන්න කාබනික ඝන පොහොර, දියර පොහොර, නැනෝ නයිට්‍රජන් සහ රතු පොහොර හරියටම භාවිත කරලා තිනවා මේ ගොවීන්. හැම ගොවියෙක්ම කියන්නේ හරියට කරවතින් ගැටලුවක් නැහැ කියන එක. ඒ නිසා අපි අද ගොවි බිමේ අපි හෙක්ටයාර 2000ක් විතර අපි නිරීක්ෂණය කරා මේ ප්‍රදේශයේ හැම ගොවියෙක්ම කිව්වේ මේ වැඩපිළිවෙල සාර්ථකයි කියන එක. මේ රජයේ විසින් ලබා දුන්න පොහොර හරියටම භාවිත කරොත් මේ කටයුත්ත කරගන්න පුළුවන් නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ. සෑම වසරකම ඩෙංගු නිසා අපට ජීවිත අහිමි වනවා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි අතිසුවිශේෂී ජීවිතත් ඩෙංගු වලට බිලිවුණා. ඩෙංගු මදුරුවා පාට පක්ෂ ජාති කුලමල ඇති හැකි ධනවත් දුප්පත්කම් හඳුනන්නේ නැහැ. අපට කොවිඩ් නිසා දැන් ඩෙංගු අමතක වෙලා. ඩෙංගු මර්ධනය අද බොහෝ දෙනෙකුට අමතක වෙලා. පසුගිය වසරට සාපේක්ෂව මෙම ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව පසුගිය කාලයේ රට ලොක්ඩවුන් කරලයි තිබුණේ. දැන් රට විවෘතයි. දරුවන් පාසල් එනවා. රජයේ කාර්යාල විවෘතයි. ඒ නිසා ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය SM අර්නල්ඩ් මහතා පවසන්නේ. ඉදිරියේදී මේ පාලනය කරේ නැත්නම් ඩෙංගු වසංගත තත්ත්වයකට පත්වීමේ විශාල ඉඩකඩක් තිබෙනවා. ඒ හින්දා අපි මෙම අවස්ථාවේදී ඩෙංගු රෝගය පාලනය කිරීමේ කටයුතු ඉතාමත්ම කඩිනමින් විශාල අවධානයක් යොමු කරලා සිදු කළව යුතුව තිබෙනවා. අපි මේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් කටයුතු කරේ නැත්නම් සිද්ධ වෙන්නේ මේ කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට එනවා. ඒ එක්කම ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට එන්න ගත්තොත් එහෙම රෝහල් පද්ධතියට මේක දරා ගන්න බැරි ඩෙංගු රෝගයටත් ඇති වෙන්නේ උණ. කොවිඩ් රෝගයටත් උණ ඇති වෙන්නේ. දිනකට වැඩි කාලයක් උණ තියෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමුවීම සිදු කළ යුතුයි. මොකද ඩෙංගු රෝගය මුල් අවස්ථාවේදීම අඳුනාගත යුතුයි. ඩෙංගු වලින් ඔබත් ඔබේ දරුවනුත් හිතමිතුරන් අසල් වාසීන් සියලු දෙනාම බේරාගත යුතුව තිබෙනවා. ඒ සඳහා එකවන් එක්ව වැඩ කරමු. පරිසරය පිරිසිදු කරමු. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන වහ වහා පිරිසිදු කරමු. රටක සංවර්ධනයේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ගොඩනැගිලි ඉදිකරන්න සිමෙන්ති අවශ්‍යයි. කොවිඩ් එක්ක අපේ රටේ බිහිවුණේ පුදුමාකාර මාෆියාකරුවන් පිරිසක්. දැන් සිමෙන්ති හිඟේ වගේම හංගලා පුදුම මිලට සිමෙන්ති විකුණනවා. අද විශේෂ කාර්ය බලකායට හංගපු සිමෙන්තිත් හොයන්න වෙලා. අපේ රටේ සමහර ව්‍යාපාරිකයින් කල දොටු කල වලහින්නේ ලොකු පොම්ප දාලා. ආයේ බාල්දි වලින් නෙවෙයි. හාල් ඇටේ ඉඳලා හංගලා වැඩි ගානකට විකුණන්නේ හරියට හැමදාම ඉන්න ආපු මිනිස්සු වගේ.
මේ කොවිඩ් වසංගතය ජීවිතයේ මොනතරම් අවිනිශ්චිතද කියලා හරි අපූර්වට කියලා දුන්නා. ඒත් මිනි පෙට්ටියෙන් හරි කීයක් හෝ වැඩියෙන් කපා ගන්න හදන මිනිස්සු ඉන්න රටක්. දැන් සිමෙන්තිවල තත්වයත් ඒ වගේමයි. ඩොලර් හිඟියත් එක්ක සිමෙන්ති ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේම සිමෙන්ති නිපදවන්නේ පුත්තලමේ විතරයි. නමුත් ලැබෙන සිමෙන්තිත් හංගනවා. හංගලා එක් කොට්ටයක් රුපියල් 3000ට 4000ට විකුණන අපරාධකාරීනුත් ඉන්නවා. උදේට දෙවියන්ට බුදුන්ට තෙල් මල් තියලා වැඳලා කඩේ ඇරලා අන්තිමට සිමෙන්ති කොට්ටයකොත් ගසා කාලා කොයි අපාය යන්න හදරමද කියලා අහන්න ඕනේ. සිමෙන්ති හිඟය 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ තියෙන ටිකත් හංගන හින්දා. සිමෙන්ති හිඟය නිසා අත්උදව්කරුවන්ගේ සිට මේසන් බාස්ලා දක්වා හොඳටම අසරණ වෙලා. යාන්තම් 4 බැංකුවලට ණය වෙලා ලෝන් අරන් ගෙවල් හදන්න ගන්න බොහෝ අයගේ නිවාස හිණත් සිමෙන්ති කොට්ටවලට යට වෙලා කියලා මතක් කරන්න ඕනේ. අපේ නංගිලා අම්මලා ගෙවල් ඔක්කොම බාගෙන නවත්තන් ඉන්නේ හදා ගන්න බරුව. මුංගෙන් ආයි අප බලාපොරොත්තු ඉන්නේ ගෙවල් හදන්න මුං මේ ලෝලා දානවා මිස. ඉන්නේ මිල පාලනයක් කියලා ලංකාවේ නැහැනේ දැන්. 5-6 දිනකට මේ ආණ්ඩුවේ දැන් මේ හම්බ කරගන්න ඉඩ තියලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ගණන් තීරණය කරන්නේ. 2000 2500 මිනිස්සු ඇවිල්ලා කඩේට බහිනවා. ඉතින් දවසට එන්නේ සිමෙන්ති 50යි. වෙනදට සිමෙන්ති 200ක් විතර එනවා. ඉතින් ඇවිල්ලා සිමෙන්ති ඉදිකිරීම ක්ෂේත්‍රයේ සියලු දෙනාම මේකට මූණ පාලා මේ කටයුතු කරගන්න බැරුව මේ බොහොම සියලු දේම අක්‍රිය වෙලා තියෙන්නේ. කාදි උසාවි සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මුස්ලිම් සංවිධාන කිහිපයක් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය වෙත ගොස් තිබෙනවා. එහිදී කාදි උසාවි නීතිගත කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි සංවිධානය මාධ්‍යයට ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා පත් කළ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය මේ වන විටත් ජනතා අදහස් ලබා ගනිමින් තිබෙනවා. ඒ අනුව මුස්ලිම් සංවිධාන කිහිපයක් එම කාර්යසාධක බලකායට සිය අදහස් ප්‍රකාශ කිරීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඇති එහි කාර්යාලය වෙත ගියා. එහිදී ඔවුන් කාති උසාවි සම්බන්ධයෙන් කාර්යසාධක බලකාය දැනුවත් කර තිබෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණා මේ විශේෂයෙන්ම මේ කාදි අධිකරණය සම්බන්ධව. අපි ඒගොල්ලන්ට තීරුම් කළා දුන්නා කාදි අධිකරණය සහ දිසා අධිකරණයේ තියෙන වෙනස්කම්. එතකොට කාදි අධිකරණයට ගිහාම මොනතරම් සේවාවක් ලබා ගන්න පුළුවන්ද කියලා අපි දැනුවත් කරා. ඒකම දිසා අධිකරණයට අපි ගිහාම කොයිතරම් අපහසුතාවල් ඇති වෙනවද යන කෙනෙකුට කියන එක අපි ආරම්භ කරනවා. අපිට කාදි අධිකරණෙන් එහෙම ගැටලුවක් නැහැ. මේ කාදිවරුන්ව සුදුසුකම් ඇති කාදිවරුන්ව පත් කරලා කාදි අධිකරණය ගෙනිච්චානම් කිසිම ගැටලුවක් එන්නේ නැහැ කියලා ගලන් කිව්වා. මේ සමහර කාන්තාවන්ට අඩුපාඩු සිද්ධ වෙනවා කාදි අධිකරණයෙම කියලා අපි ගෝ එහෙමද වෙන අවස්ථාවල් තියෙනවා. මොකද සුදුසුකම් නැති කාදිවරුන් ඉන්නවා නම් ඒගොල්ලන් නිසා එහෙම වෙන්න පුළුවන්. අපි රටවල් දෙකක් නෙමෙයි, අපි ශ්‍රී ලාංකිකයෝ. උඩ රට නීති වෙන්න පුළුවන්, මුස්ලිම් නීති වෙන්න පුළුවන්. මේ ඔක්කොම ඇතුළත් වෙලා තියෙන්නේ කන්ස්ටිටියුෂන් එකේ. ඇත්ත අපේ ප්‍රශ්න තියෙනවා, බකට් එකේ හිලක් තියෙනවා. ඒක ඉතින් වහන්න ඕනේ. මම අවිත් තියෙන්නේ අපේ මුස්ලිම් නීතිය ගැන. එහෙම තියෙනවා නම් අපේ කාදි සිස්ටම් එකක් තියෙනවා, මේවා තියෙනවා. ඒක අපි කතා බහ කරලා එක නීති ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.